හොඳයි. එහෙනම් දරුවනි අපි බලමු අපේ කෘෂිකාර්මික සංවර්ධනය අපගේ තියෙන සමාලෝචන ප්‍රශ්න පත්‍රයේ තියෙන බහුවර්ණ 26 වෙනි ප්‍රශ්නෙද බලාගෙන යමු. ප්‍රශ්න අංක 26 ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනයේ පිහිටලා තියෙන්නේ කෑකෝ ගහන්න දෙයක් නැහැ උඩවලවි. මොකද උක් වගා කරන්නේ ප්‍රදේශයේ ඒ නිසා උඩවලවීම තමයි මේ උක් පර්යේෂණ ආයතනයේ පිහිටලා තියෙන්නේ. අගලවත්තේ පිහිටලා තියෙන රබර් පර්යේෂණ ආයතනයේ මහලු පල්ලම තියෙන්නේ වීලි කලාපීය ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනයේ කුණ්ඩසාලේ තියෙන්නේ මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ තලව කැලේ තියෙන ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ ඊළඟ බහුවර්ණයට එමු අංක 27 අතීත ශ්‍රී ලාංකික වීලි කලාපීය කෘෂිකර්මාන්තයේ තුල සීමාකාරී සාධකයක්ව පැවතුනේ හොඳ ප්‍රශ්නයක් ශ්‍රමේද භූමියේද ජලයේද අලවියේද ආලෝකයේද මේ ගැන කතා කරද්දී අපට සිද්ධ වෙනවා ටිකක් අතීතයට ගමන් කරන්න විජේ කුමරු ශ්‍රී ලංකාවට ගොඩබැස්සා එතන මෙතන කිසියම් ආකාරයක ආක්‍රමණික තත්ත්වයක් පවතිනවා ඔහු ඉන්දියාවේ සිට ලංකාවට ආවා ඔහු සමග පිරිවර 700ක් ආවා ඔවුන්ගේ ගමනේ සැබෑ අරමුණ වුණේ ලංකාව තුල රාජධානියක් ඇති කිරීම විය යුතුයි එහෙම නැත්නම් එහාම රාජ්‍යයක් පිටවන්නේ නැහැ නේ ඇවිල්ලා බලන්න යනවනේ ආපහු ඒ අනුව ඔවුන් තම්බපන්ණී වලින් නැත්නම් පුත්තලම් ප්‍රදේශයෙන් මුහුදට ගොඩ වැස්සා ඊළඟට කුවේණිය මුණ ගැසුණා මුණ ගැසිලා කිසියම් කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා රාජ්‍ය බලයේ විජය කුමරු හා පිරිස ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ ඉතින් ලංකාවම විජය කුමරුගේ භාරයේ තියෙනකොට ඔහුට තියෙනවනේ අයිතියක් ලංකාවේ ඊටාම කැමති ප්‍රදේශයක ජීවත් වෙලා තමන්ගේ රාජධානිය ඇති කරගන්න. ඇත්තෙන්ම විජය කුමරු ඔබ නම් හෝ මම නම් ලංකාවම ඔහුගේ ඇතේ නම් යනවැත්තේ රාජධානිය ඉදි කිරීමට ඊටාම සෞම්‍ය ප්‍රදේශයක් හොයාගෙන බොහොම සුන්දර සීතල මීදුම තියෙන වසන්ත සමය උදා වෙන මල් පිපෙන නුවර එළියට විය යුතුයි. නමුත් විජේ කුමරු එහෙම කළේ නෑ. ඒ වෙනුවට මොකද කළේ? ඔහු ඉතාම කටුක නිතරම ගාලා දාඩිය දාන රස්නේ තියෙන අවුව තියෙන දූවිල්ල තියෙන වියලි කලාපයේ රැඳුණා. ඒ විජේ කුමරු වියලි කලාපයේ රැඳුනේ ඔහුගේ අරමුණේ උදෙසා. කුමක්ද ඔහුගේ අරමුණ? ලංකාව තුල ආර්යයන්ගේ ශිෂ්ටාචාරයක් ඇති කිරීම. මේ ආර්යයන්ගේ ශිෂ්ටාචාරයේ පදනම වෙලා තියෙන්නේ ඔරයිසා සටයිවා හෙවත් ගොයම් ශාකය. මේක ඉන්දියාවේ පවතින ශිෂ්ටාචාරයේ ගොයම් ශාකයේ මත පදනම් වූ ශිෂ්ටාචාරයක්. එතකොට මේ ගොයම් ශාකයේ වගා කිරීමට ප්‍රධාන අවශ්‍යතා තුනක් තියෙනවා. එකක් තමයි වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ ශාකයට. දෙවනුව වැඩි ආලෝක තීව්‍රතාවක් අවශ්‍ය වෙනවා. තුන්වෙනුව ටිකක් වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. විජේ කුමරු ඇවිල්ලා නුවර එළියට ගියා නම් ඔහුට ඕනතරම් වර්ෂාව ලැබෙනවා. ජල හිඟිය විසඳෙනවා. නමුත් නුවර එළියේ පවතින අඩු ආලෝක තීව්‍රතාව හා අඩු උෂ්ණත්වය වීවගාවට ප්‍රමාණවත් නැහැ. එහෙනම් ඔහුට සිද්ධ වෙනවා අර කිත්තාරාම ග්‍රවුන්ඩ් එකේ වගේ ආලෝකයේ කෘතිමව සපයන්න කුඹුර වලට. එහෙම නැත්නම් කෘතිමව හීටර්ස් දාලා උෂ්ණත්වය ලබා දෙන්න. ඒක කරන්න බෑනේ. නමුත් වියලි කලාපයේ වෙලා තියෙන්නේ ආලෝක තීව්‍රතාව හොඳයි. ලැබෙන වැඩි උෂ්ණත්වය හොඳයි. නමුත් ජලයේ සීමාකාරී වුණා. මෙන්න මේ සීමාකාරී ජල ගැටලුව විසඳන්න තමයි අපේ රාජ්‍ය වංශ කතාව තුල වැව් කර්මාන්තයේ ඉදිරියට ආවේ වාරි කර්මාන්තයේ පෙරට ආවේ මේ වීවගාවට අවශ්‍ය වන මේ ජල හිඟේ විසඳන්න. ඒකට හේතුව තමයි අපේ රටේ අතීත ශ්‍රී ලංකාවේ වියලි කලාපීය කෘෂි කර්මාන්තයේ තුල පැවති සීමාකාරීම සාධකයේ උනේ ජලය වීම නිසා. ශ්‍රමය තිබුණා ඕනතරම් භූමිය තිබුණා අදටත් තියෙනවා. අලවිය පිළිබඳ ගැටලුවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් ප්‍රධාන වශයෙන් මේ අලවිය මත පදනම්ව නෙමෙයි අපි කියනවා මාකට් ඔරියන්ටඩ් කියලා. මාකට් ඔරියන්ටඩ් ඇග්‍රිකල්චර් එකක් නෙවෙයි එතන තිබුණේ. ඒ නිසා අලවිය ඔවුන්ට විශාල ගැටලුවක් වුණේ නැහැ. ආලෝකයේ ඕනොඩත් වඩා තිබුණා සීමාකාරී උනේ අංක 3 ජලය. 27ට පිළිතුර අංක 3යි.
රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිකල ප්‍රථම වැව ඔය කියන්නේ ශ්‍රී ලංකාවේ රජවරයෙකු විසින් හදපු පළවෙනි වැව තමයි ළමයෝ අභය වැව වශයෙන් හඳුන්වන්නේ මේක ඉදිකලී පණ්ඩුකාභය රජතුමා හොඳයි ඊළඟ බහුවර්ණයට එන්න පුරාණ වැව් නිර්මාණය වූයේ ස්වාභාවික පෝෂිත ප්‍රදේශ ආශ්‍රිතව අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිවන පරිදි මේ වැව් පද්ධතියට කියන්නේ ළමයෝ දැනගන්න එල්ලංගා පද්ධතිය කියලා මේකට කියනවා කැස්කේඩ් සිස්ටම් හෙවත් එල්ලංගා පද්ධතිය කියලා අතීතයේදී වැව්හා වාරි පද්ධතියේ නඩත්තු කටයුතු පරිපාලනය කරලා තියෙන්නේ දැනගන්න මේ සඳහා විවිධාකාර පාර්ශව දායක වෙලා තියෙනවා මේදී රජතුමා යොදාගෙන තියෙන කලමනාකරණ ප්‍රවේශයට සමහරු කියනවා ළමයි පාටිසිපේටරි අප්‍රෝච් එකක් කියලා මේක හඳුන්වනවා පරිපාලනීය හෝ කලමනාකරණේ පාටිසිපේටරි අප්‍රෝච් එකක් කියලා. ඒ කියන්නේ ඇත්තටම විවිධාකාර පුද්ගලයි නැත්තම් හුදෙක්ම 6 රෑන්කර්ස්ලා විතරක් නෙමෙයි. එහෙම නැත්තම් විවිධාකාරවල පුද්ගලයින් ප්‍රායෝගිකව සහභාගී වෙලා තමයි මේ කලමනාකරණය කරන්නේ. මේකට විවිධ පාර්ශවයන් පාටිසිපේට් වෙනවා. එතකොට ඒක තමන්ගේම වැඩක් වගේ දැනිලා ඉතා කාර්යක්ෂමව ඒ සම්පත් පරිහරණය වෙනවා. මේක නිකන් ගුරු දෙකුරු කමිටු වගේ જાතියක්. ඒකේ රෙසිපියන්ට්ස්ලා ඒකේ ප්‍රතිඵල ලබා ගන්න උදවිය ළමයි හෝ දෙමව්පියනුත් මේ කලමනාකරණයට දායක වෙනවා. ඒ මගින් පාසලේ සම්පත් වඩා කාර්යක්ෂමව භාවිතාවන බවයි මතේ වෙලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතන තිබුණේ. මේ යටතේ රජතුමා පමණක් නෙවෙයි මේක කළේ අනික් අතට ජලයේ පරිභෝජනය කරන අයට විතරක් මේක කරන්න දුන්නේ නැහැ ඒගොල්ලන්ට මේකේ ධාරිතාවක් නැති නිසා මේ සඳහා රජතුමා යොදාගත්තා රජතුමා සහභාගී වුණා ග්‍රාමීය මට්ටමේ විහාරස්ථානවල දායකත්වයක් තිබුණා එතකොට දැන් ඔය කෙලින්ම රාජ්‍ය පාලනය යටතේ තියෙන කලාවැව් වගේ විශාල වැව් වලටත් ඒවට විහාරස්ථානවල දායකත්වයකින් මණ්ඩලයක් තියෙනවා මීට අමතරව ග්‍රාමීය ආයතනවල පුද්ගලයන් මේගොල්ලෝ ග්‍රාමීය නායකයෝ වෙන්න පුළුවන් මෙන්න මේ වාගේ උදවියත් මේකට සම්බන්ධ වුණා එතකොට ජලයේ භුක්ති විඳින පාර්ශවයේ නියෝජනයක් තියෙනවා ග්‍රාමීය නායකත්වයේ නියෝජනයක් තියෙනවා අපි කියනවා ග්‍රාමීය ඔපිනියන් ලීඩර්ෂිප් එකේවත් ගමට අවවාද අනුශාසනා කරන නායකත්වයේ තියෙනවා ඒ වගේම රටේ නායකත්වයේ සෙන්ට්‍රල් ලීඩර්ෂිප් එකක් තියෙනවා එතකොට ඉතා කාර්යක්ෂමව මේකේ කටයුතු සිද්ධ වෙනවා ඒ නිසා 30ට උත්තර අංකය 4 බව දැනගන්න රජු විහාරස්ථානයේ හා ග්‍රාමීය ආයතනවල පුද්ගලයන් වගේ තමයි ළමයෝ මේ වාරි කර්මාන්ත කලමනාකරණය වෙලා තියෙන්නේ එන්න 31 වෙනි බහුවර්ණයට යෝධ ඇල සුවිශේෂී වාරි ඉංජිනේරුමේ නිර්මාණයකි. ඒහා සම්බන්ධ ප්‍රකාශ කීපයක් දැක්වෙනවා. නම්බර ඒ පහළ මට්ටමක පිහිටි කලාවැවේ සිට උස් මට්ටමක පිහිටි දිසාවැවට ජලය ගෙන යන්න සැලසුමක් තිබිලා තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. දැන් අපි දන්නවා නිතරම ජලය අපි ගමන් කිරීම ගැන අපි කියන්නේ සින්දුත් තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලය කියලා නේද? ඒ කියන්නේ එලිවේෂන් එලිවේ උච්චත්වයේ වැඩි තැනක ඉඳලා අඩු තැනකට තමයි ජලය ගමන් කරන්නේ. ඒ දැනගන්න ජලයේ ගමන මේ එලිවේෂන් ඩිෆරන්ස් එක හේවත් උච්චත්ව වෙනස වගේ පමණක් විස්තර කරන්න බෑ. මේ ගැන කතා කරද්දී අපට ජල විභවය කියන සංකල්පයක් වැදගත් වෙනවා. ජලයේ ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැන ඉඳලා අඩු තැන දක්වා. මෙන්න මේ නිසා එලිවේ උච්චත්වයේ කුමක් හෝ වේවා කලාවැවෙන් තිසාවැවට ජලය ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා මේ ජල විභවය හා තව මූල ධර්මයක් භාවිතා කරලා තියෙනවා වෙන්චූරි මූල ධර්මයේ කියලා මේවා ගැන අපි මට්ටමට කතා කරන්නේ නැහැ එතකොට මෙන්න මේ වාගේ මූල ධර්ම භාවිතා කරලා එලිවේෂන් එක අඩුතනකින් වැඩිතැනකට ජලය ගෙන යාමක් ගැන ඒ කාලේ කටයුතු කරලා තියෙනවා මේ කතාව ඇත්තක් මේක නිසා තමයි මේ
ඒ කාලේ ඉත මෑත කාලේ හිටපු වාර ඉංජිනේරුවන් පවා විශ්වයට පත් වෙලා තමයි අර යුමි නැත්තම් ජාත්‍යන්තර ජල කල මේ වාරි කළමනාකරණ ආයතනේ නැත්තම් ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට තරම් විශ්මයක් ඇති වෙන මට්ටමට මේ නිර්මාණ තිබුණා ඒක නිසා තමයි මේක අවසානයේ ශ්‍රී ලංකාවේ මම හිතන්නේ මම දන්න විදිහට ජාත්‍යන්තර ආයතනයක අපේ රටේ තියෙන එකම ප්‍රධාන කාර්යාලය ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනේ මේක පිහිටලා තියෙන බත්තර මුල්ලේ මේක විශේෂ සිද්ධියක් දෙවෙනි බී යෝදැලේ මුල් සැතපුම් 17 තුල අඟලක සෝරි සැතැක්මකට අඟල් 6ක බැස්මක් තිබිලා තියෙනවා එච්චරයි තිබිලා තියෙන්නේ ඒ කාලේ තියෙන තාක්ෂණය අනුව මේ මට්ටම් කිරීම එතරින් ගියාම බිම් මැනීම හා සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගාව දැනුමක් තිබිලා තියෙනවා ඒ මගින් තිබිලා තියෙන්නේ හැතැක්මකට අඟල් 6ක බැස්මක් මේක විශිෂ්ට බැස්මක් වෙලා තියෙනවා අනික තමයි භූගත ජලය පුනරාරෝපණයට ඊතරම් දායකත්වයක් නොදැක්වීම නැහැ මේක භූගත ජලය පුනරාරෝපණයට දායක වෙලා තියෙනවා එහෙම නැත්නම් ලබා ගන්න භූගත ජලය මොකද ජලාශයක් තුල ජලය ගබඩා කිරීමෙන්ම භූගත ජලයට විශාල දායකත්වයක් ලැබෙනවා ඒ නිසා මේක ප්‍රතික්ෂේපයි දැන් ළමයි අමුතුවෙන් යමක් නොකලත් අපි වැවක ජලය රඳවා ගත්තාම මේ ජලයේ 100% කොන්ක්‍රීට් කළා වගේ මේ වෙවි තියෙන්නේ නැහැ යම් දුරකට ගුරුත්වයටදී මේ වෙවි ජලයේ පසට කාන්දු වෙනවා ඒක අපට 100% වළක්වන්න බෑ ඒ මගින් කිසියම් දායකත්වයක් භූගත ජලයට ලැබෙනවා මීට අමතරව වෙවි ඉඳලා ජලය ගෙන යනකොට මේ ගෙන යන මාර්ග ඔස්සේ භූගත ජලයට දායකත්වයක් ලැබෙනවා මීට අමතරව වෙවි රඳවා ගන්න ජලය වර්ෂා කාලයේදී වැවට දරා ගන්න බැරි වෙච්චාම වානහරහා අපි ගොඩබිමට තල්ලු කරලා යවනවා මේදී ගොඩබිම් ප්‍රදේශවල තියෙන සමහර ප්‍රදේශ ජලයෙන් යට වෙලා ඒ ජලය ඊට පස්සේ පසට කාන්දු වෙලා භූගත ජල පුනරාරෝපණයක් කරනවා ඉතින් ඒ නිසා ඕනෑම වාර නිර්මාණයක් මගින් භූගත ජල පුනරාරෝපණයට දායකත්වයක් නැහැයි කියලා හෝ ඊතරම් දායකත්වයක් නැහැයි කියලා කියන්න අමාරුයි ඒ නිසා නිවැරදි වන්නේ ඒ හා බී පමණයි බලන්න ඊළඟ බහුවරණේ එල්ලංගා පද්ධතියේ විශේෂත්වය වන්නේ කුඩා වැවකින් ආරම්භ වී ක්‍රමයෙන් විශාල මහ වැවකින් අවසන් වීමලු මහ වැව මගින් කුඩා වැව පෝෂණය කරනවලු කුඩා වැව සියල්ල මගින් වෙන් වෙන්ව මහ වැව පෝෂණය කරනවලු එක් වැවකින් පෝෂණය වන ප්‍රදේශයේ පහළින් නැති වෙවි පෝෂක ප්‍රදේශයේ බිම වෙනවලු කුඩා වැව වලින් එන ජලයේ ඇති රොන් මඩ මහ වැවි තැන්පත් වෙනවලු නෑ නිවැරදි උත්තරේ අංක 4 ළමයි මේ ඉල්ලංගා පද්ධතිය තියෙනවා වැව් වර්ග දෙකක් ඉල්ලංගා පද්ධතියක තියෙනවා වැව් වර්ග දෙකක් එක වර්ගයකට කියනවා කුළු වැව් කියලා අනික් වර්ගයට කියනවා මහ වැව් කියලා එතකොට මහ වැව් දක්වා ජලය ගේන්නේ මේ කුළු වැව් ඔස්සේ විශේෂ සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙම කුළුවැවක් තියෙනවා නම් මේ කුළුවැව මගින් යම් ඉඩම් ප්‍රදේශයක් පෝෂණය කරනවා මේ තියෙන භූමියක් පෝෂණය කරනවා එතකොට මේකේ තියෙන අතිරික්ත ජලය ඊළඟ වැවට ගමන් කරනවා එතකොට මේ කැපිටල් A කියන වැව මගින් කැපිටල් B කියන ප්‍රදේශයේ පෝෂණය කරපුවාම කැපිටල් C වල වැවක් තියෙනවා නම් මේ කැපිටල් C කියන වැවේ කැච්මන්ට් ඒරියා එකේවත් පෝෂක ප්‍රදේශයේ වන්නේ කැපිටල් B කියන භූමියයි. A වලින් ලැබෙන ජලයෙන් කොටසක් B මගින් පරිභෝජනය කරනවා අතිරික්ත ජලයක් වේනම් ඒක කැපිටල් C වැවි පෝෂක ප්‍රදේශයේ වශයෙන් ක්‍රියා කරමින් කැපිටල් C වෙත ප්‍රදානය කරනවා. ඒ නිසා ඉහළ තියෙන වැවි පෝෂක ප්‍රදේශය පහළ වැවි නැත්නම් ඉහළ වැවි පෝෂණය වන ප්‍රදේශය පහළ වැවි පෝෂක ප්‍රදේශය වෙනවා. දැන් මේ A කියන කුළුවැව මගින් පෝෂණය කරනවා B කියන ප්‍රදේශයේ ඒ නිසා B වලට සමහරු කියනවා නරිෂින් ඒරියා කියලා. නරිෂින් ඒරියා කියලා කියන්නේ A කියන වැව මගින් පෝෂණය වෙනවා
බී කියන ප්‍රදේශය ඊළඟට බී කියන භූමිය සී කියන වැවේ අනිත් පැත්තෙන් කැච්මන්ට් ඒරියා එක වෙනවා නැත්නම් හයිඩ්‍රෝ කැච්මන්ට් ඒරියා එක වෙනවා किसीम जलाशय जले सपेन भूम प्रदेश जल पोषक प्रदेश हाइड्रो कैचमेंट एरिया मेअन सी कियन वेवी हाइड्रो कैचमेंट एरिया बी कियन भूमि अनेक प्रत्यम बीम कियन भूमि ए कियन वेवी नरसिंग एरिया उत्तरांक हाथर इलाक बहुवर्ण बला श्रीलंका वे अतीत कृषिकर्मांते पिलिबंद प्रकाश की प्याक्तीनो अतीते स्वयंपोषित कृषि आर्थिक पैवती बावट लिखित इतिहास अखा पुरा विद्या इतिहास अक्तीनो अतीते दी वगाकन तुनक असुर निलागत बावट तोनिकल सिल्लिपि संधान वेनो श्रीलंका वे पेरदिक धान्यागारे लेस विरुद्धावली लबलतीनो ඉතින් මෙතන A හරි B හරි C මගින් මොකද කරන්නේ ඒක තවදුරටත් පැහැදිලි කරනවා අතීතයේ ස්වයංපෝෂී කෘෂි ආර්ථිකයක් පැවති බවට නොයෙකුත් ලිඛිත හා පුරාවිද්‍යා ඉතිහාසාත්මක සාක්ෂි තියෙනවා අපේ රටේ ඉස්සර කාලේ වගා කන්න තුනක් වගා කරු බවට තොරතුරු තියෙනවා ඉතින් මේ කරුණු දෙක මගින්ම පෙන්වුම් කරන්නේ අපේ රට නිකන් ආවට ගියාට ප්‍රදික ධාන්‍යාගාරය කිව්වේ නෑ මේ තොරතුරු නිසා තමයි එහෙම කිව්වේ ए निशा ए हा बी सत्याय सी मगिने तवदुरटा तहवरु करनु नंबर 34 वेउ इस्मत्ते कुमुक वेटकेया मरंद मीवेनी शाक ववातिविनु लमेक देक्का मेम शाक वेवीमे प्रधान अरमुन मोकक्द दनगन्न मी वेउ वलट एनवा लमई गोडबिमे इंदां जलय अपि यम तनक वेवक हदपुहाम उस्बिम वल तियेन जलय पास उडीन हो याटीन वेवेत लंगावेनो लंगावेनकोट मे जल विविधाकार जल द्रव्य लवण वर्ग तीन पुलवा मे लवण वर्ग सामान्य कैल्शियम मैग्नीशियम वगेम निकल कैडमियम लेड वेनी खनिज वर्ग वेन्न पुलवा इतकोट मेवा वेवे जलेट मुसु उनो एकाक्तमय मे जले पाने करन कट्टियट मे बेर लोह देहगत वेन्न पुलवा අනිකතමයි මේ වැවේ ජලය සහිතව වගාවට ජල සම්පාදනය කරපුවාම මේ බැරළුහ වගාවට වැටිලා ඒ බැරළුහ ශාක උරා ගන්න පුළුවන්. එතකොට මේ ශාකවල අස්වනු පරිභෝජනය කිරීමේදී ආපහු බැරළුහ දේහගත වෙන්න පුළුවන්. එහෙනම් බැරළුහ සහිත ජල ප්‍රභවයක් මගින් මේ වගේ වැවක් ගත්තොත් එහෙම මේ වගේ වැවක් ගත්තොත් එහෙම මේ වැවි ජලයට බැරළුහ මිශ්‍ර වුණොත් මොකක් හරි ක්‍රමයකින් මේ වැව් ජලයට බැරිලෝහ නෙමෙයි බැරළුහ මිශ්‍ර වුණොත් කිසියම් ක්‍රමයකින් මේ බැරළුහ මානවයාට දේහගත වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කෙලින්ම පානීය ජලය ඔස්සේ මේක දේහගත වෙන්න පුළුවන් මේක සමහර වෙලාවට පිළිකා මට්ටම දක්වා වකුගඩු ආසාදන දක්වා එන්න පුළුවන් මේක ඍජු ක්‍රමය තව වක්‍ර ක්‍රමයක් ගැන කියුණා මේ වැවෙන් ගන්න ජලය අරගෙන භෝග වගා කරනවා මේ වැවෙන් ගන්න ජලය අරගෙන භෝග වගා කරනවා මේ භෝගවල අස්සුණු හට ගන්නවා සමහර විට මේ වැව් ජලයේ බැරළුහ තිබ්බනම් ඒ ජලය තමයි භෝග ශාකයට ලැබෙන්නේ භෝග ශාකයේ ජලය උරා ගන්නකොට ඒ සමග බැරළුහත් භෝග ශාකයට පැමිණෙනවා ඊළඟට මේවා අස්වැන්නේ අඩංගු වෙනවා ඊළඟට මේ අස්වැන්න මිනිසුන් පරිභෝජනය කරද්දි මොකද වෙන්නේ ඒ හරහා ආපහු බැරළුහ දේහගත වෙනවා මේකට කියනවා වක්‍ර ක්‍රමය කියලා මේ නිසා මේ විදිහට බැරළුහ හරහා වැව්වල ජලයේ හරහා බැරළුහ දේහගත වීමේ අවදානමක් තියෙනවා මේක වලක්වන්න නම් මේ වැවට බැරළුහ එකතු වෙන එක වලක්වන්න ඕන වැවට බැරළුහ එකතු වන්නේ උස්බිම්වල ඉඳලා මේ තියෙන උස්බිමක් නම් මේකෙන් තමයි එන්නේ මේක වලක්වන්න මොකද අපි කරන්නේ මේ වැවට ජලයේ ලැබෙන ප්‍රදේශයේ ආශ්‍රිතව වගා කරනවා මෙන්න මේ වගේ ශාක
මේ ශාක මොකද කරන්න මේ ජලයත් එක්ක එන බැර ලෝහ උරා ගන්නවා මේ යටතේ වගා කරන ශාක තමයි මේ දක්වලා තිබුණේ ළමයෝ මරඳ මී වැටකෙයියා කුමුක් වැනි ශාක මේවා මගින් කරන දේ මොකක්ද අධිකව මේ ලවණ උරා ගන්නවා එතකොට මේ ශාක මගින් ලවණ උරා ගත්තාම මේ වැවට සැපෙන ජලයේ තියෙන ලවණ අඩුව ලවණ නැහැ මගින් මානව සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. එතකොට මේ සඳහා තිබුණු මේ ගස් වැටියට ඉස් වැටිය කියන නම පාවිච්චි කරලා තියෙනවා. සමහරු කියුල් වැටිය කියලාත් කියනවා ඔකට. මගින් ලවණ අවශෝෂණයයි වෙලා තියෙන්නේ. මෙම ශාක වැවීමේ ප්‍රධාන අරමුණ මොකක්ද එහෙනම් ළමයි? වැවට ආරක්ෂාව සපයන්න නෙමෙයි. වැවවට පරිසරය සිසිල් කරන්න නෙමෙයි. වැවට එන ජලයේ ඇති හානිකර ද්‍රව්‍ය අවශෝෂණය කරන්නයි. उत्तर अंकय तुन बव दनगन्न अपि एनवा तिस पस्विनी बहुवर्णेट बित्म क्रमे यनु जले हिंग अवस्थावलदी कुमुरोलिन कोटसक वगा किरीमट अवश्य जले सपैमै तत्र मेहेम देयक वेला तीनो अपि अर किव विदिर वियली कलापे वेव कलमनाकरणे किरीमट रजतुमा हो एतुमागे नियोजिते ए वगेम ग्रामीय संघ समाजेहा ग्रामीय नायक मध्यत वेला तीनो එතකොට සමාජයේ තිබුණ ලක්ෂණයක් තමයි අද වගේම එදත් ස්වාමින් වහන්සේලා යමක් කිව්වනම් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම හෝ විරුද්ධ මත පිළිකිරීමේ පළ කිරීමේ ලොකු අඩුවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පද්ධති සාර්ථකව පවත්වාගෙන යන්න ඒක ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ අර්ථයේ කරපු දෙයක් තමයි කිසියම් කාලයකදී වැවකට ලැබුණේ අඩු වර්ෂා ජලයක්. මේ තියෙන වැව මේ වැවට ලැබුණේ අඩු වර්ෂා ජලයක්. එතකොට මේ වැවි ජලයේ ලබාගෙන අස්වද්දන කුඹුරු යායක් තියෙනවා මේ කුඹුරු යායේ මේ විදිහට විවිධ ගොවීන්ගේ කුඹුරු ලී ඇති තියෙනවා මම මේ කොටු කොටු අඳින්නේ කුඹුරු ලී ඇති මේ තියෙන යාය වැවි රැස්සූ සීමිත ජලයේ මේ සම්පූර්ණ යායම අස්වද්දන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ මොකද මුළු වගා කාලයම රත්තු කරන්න වැවේ ජලය ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ වාගේ වෙලාවදී තමයි ඒගොල්ලෝ බෙත්ම සිස්ටම් එක යොදන්නේ. දැන් මේ කුඹුරු යායේ විවිධ අයිතිකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ හැමෝම ඉතින් කණ්ඩෙපාය. ඒ නිසා මෙහෙම වැඩක් කරනවා. දැන් ඒගොල්ලෝ ඉස්සෙල්ලම තීරණය කරනවා වැව මගින් ජලය ලබා දෙන්නේ මෙන්න මේ මට්ටම දක්වා විතරයි. මෙතනින් එහාට කුඹුරු වලට ජලය දෙන්න විදියක් නැහැ කියලා ඒගොල්ලෝ සීමාවක් දාගන්නවා. ये मुनोत काटवत वतुर एतिवेन्ने पीदिन काल्ट पेरटिक मेरनो वतुर नेतु ईलंगट करन वेडी दैन मेतनिन पहलायट जले नहीं उडायट पमनाय जले तियेन इतकोट अर स्वामीन वहांसी हा ग्रामीय नायकयन्गे अनुमति यटते दैन अपि हितुमु मेतन इन्ने एक मनुष्येक कियला मेयागे कुंबुर देकट मेदेनो ई कन्नेट वितरक वेड करला एकक मेया वेड करनो अनिक पहल जले नोलबे मिनिहट की ओया मेघे वेड़कर किसी मारा उलक न मे खाऊ धनुत्त करूर दिखट हो की पेकट बिदला था मिनिहट पंगार तो करो इतना मिनुस दिना मे कमर वेड़कर व्यंकर मे गेटू अग्ने मेकट के बेत्म सिस्टम मे कम बेत्म क्रमेय के मेक अतीत श्रीलंका वे क्रियात्मक क्रमेय जले हिंग अवस्थावल दी කුඹුරුලින් කොටසක් වගා කිරීමට අවශ්‍ය ජලය සපයනවා. එහෙම නැත්නම් කුඹුරු ඉඩම් වල අයිතිය తాවකාලිකව වගා කටයුතු සඳහා වෙනායකට පවරනවා. වාරි ජලය මගින් පමණක් වගා කටයුතු කරනවා. වැවක අතිරික්ත ජලය පමණක් ප්‍රයෝජනෙටගෙන වගා කටයුතු කරනවා. බුඩුවින් පනත මගින් අහිමි වූ ඉඩම් නැවත ලබා දෙනවා. දැන් ජලයේ හිඟ අවස්ථාවලදී කුඹුරුවලින් කොටසක් වගා කිරීමට ජලය ලබා දෙනවා. ඇත්තටම ඒක තමයි පිළිතුර වෙන්නේ. ජලයේ හිඟ අවස්ථාවලදී කුඹුරු වලින් කොටසක් වගා කිරීමට අවශ්‍ය ජලය සැපීමක් තමයි මෙහිදී කරලා තියෙන්නේ. ඒක තමයි අපිට ආසන්නව පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ. මොකද මෙතෙන්දී ඉඩම් වල අයිතිය తాවකාලිකව වගා කටේ සඳහා පැවරීමක් කරන්නත් පුළුවන්. නමුත් ඇත්තටම මෙතෙන්දී වඩා නිවැරදි පිළිතුර වශයෙන් සලකන්න වෙන්නේ ජලයේ හිඟ තත්ත්වයට තමයි බෙත්ම සිස්ටම් එක වෙන්නේ. නැත්තම් කුඹුරිඩම් වල අයිතිය తాවකාලිකව වගා කටයුතු වලට විනායකට පැවරීම අපි හඳුන්වන්නේ සාමාන්‍ය විවහාරයේදී අඳ ක්‍රමයේ කියලා ළමයි.
අන්ධක්‍රමයේ කියන එක ඉඩම් වගා කටයුතු වලට తాවකාලිකව දෙන එකක් නමුත් බෙත්ම ක්‍රමයේදී කරන්නේ ජලයේ හිඟ අවස්ථාවවලදී වගා කිරීමට ජලය දෙනවා ඊට පස්සේ ඒක බෙදා ගන්නවා ඒ නිසා 35 එක කියලා යෝජනා කරනවා පිළිතුර 36 කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය වීම පාරිභෝගිකයාට මෙන්ම ගොවියාටද අහිතකර විදිහට බලපානවා පාරිභෝගිකයාට විතරක් නෙමෙයි ගොවියටත් මේ මිල උච්චාවචනය අහිතකරව බලපානවා මේ වැළැක්වීමට මොකක්ද කරන්න පුළුවන් මිල ඉහළ පහළ යන්නේක වළක්වන්න නව තාක්ෂණයේ හඳුන්වා දීම සහතික මිල අනුගමනය කිරීම ජාන කිටුව දිනු කිරීම පසුවස්තුණු තාක්ෂණයේ යොදා ගැනීම ජාන කිටුව දිනු කිරීම ව්‍යාප්ති සේවයේ පුළුල් කිරීම ගබඩා පහසුකම් දිනු කිරීම නිවැරදි පසුවස්තුණු තාක්ෂණ ශිල්ප ක්‍රම යොදා ගැනීම සහතික මිල ක්‍රියාත්මක කිරීම ගබඩා පහසුකම් දිනු කිරීම දිනු ප්‍රභේද භාවිතය නව තාක්ෂණී හා රක්ෂණ ක්‍රම සහනාධාර ලබා දීම ව්‍යාප්ති සේවා පුළුල් කිරීම හා සහතික මිල ක්‍රමයේ අනුගමනය කිරීම දැන් මෙතෙන්දි වෙලා තියෙන ළමයි මේකයි කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය වෙලා තියෙනවා මිල උච්චාවචනය කියන්නේ මොකක්ද කාලයේ සමග කෘෂිකාර්මික භාණ්ඩවල කාලයේ සමග කෘෂිකාර්මික භාණ්ඩවල මිල ඉහළ පහළ යනවා ළමයෝ කාලයකට මිල වැඩි වෙනවා ආය අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා මෙහෙම වෙනවා ඉතින් මේ නිසා වෙළඳපොලේ ස්ථාවර මිලක් පවතින්නේ නැහැ ඇයි මේකට හේතුව අස්සුණු වාරයේදී මිල අඩු වෙනවා ඇයි ඉල්ලුම නියතව තිබියදී සැපයීම වැඩි වෙච්චාම අස්සුණු වාරයේදී මිල අඩු වෙනවා අවාරයේදී මිල වැඩි වෙනවා එහෙනම් මේක ඉල්ලුම හා සැපයීම සම්බන්ධ ගැටලුවක් ඉල්ලුම නියතව තිබියදී එක්වර විශාල සැපයීමක් වෙළඳපොළට එනවා ඒක අලෙවෙන තාක්කල් මිල අඩු වෙනවා අලෙවුණාට පස්සේ සැපයීම අඩු වෙලා මිල වැඩි වෙනවා ඉතින් මේ தત્ත්වය වළක්වන්න නම් වෙළඳපොළ ස්ථායීකරණයක් කළ යුතුයි මේ தત્ත්වය වැළැක්වීමට කළ යුතු දේ තමයි ළමයි Stabilization of market නැත්තම් මේකට අපි කියනවා වෙළඳපොළ ස්ථායීකරණයක් කළ යුතු වෙනවා එතකොට නව තාක්ෂණයේ හඳුන්වා දුන්නට ඒ නව තාක්ෂණයේ යොමු වෙන්නේ අතිරික්ත අස්වැන්න ගබඩා කරලා තියාගන්න නම් ගැටලුවක් නෑ. එහෙම නැත්තම් මේ න්‍යාය ක්‍රියාත්මකයි. ජාන කිටුව දිනු කළා කියලා මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නව තාක්ෂණයේ ආවත් ජාන කිටුව දිනු කළත් මේ වෙළඳපොළ ගැටලුවට උත්තරයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවා පිටු දකින්න වෙනවා. දිනු ප්‍රභේද භාවිතා කළත් මිල හැසිරෙන්නේ මේ විදිහට නව තාක්ෂණයේ මගින් සාත්ව ක්‍රියා දිනු කළාට හරියන්නේ නැහැ ඉතින් මේ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් පිළිතුරු දෙකක් හම්බ වෙනවා එකක් තමයි තුන්වෙනි පිළිතුර නිවැරදි පසුවස්තුණු තාක්ෂණ ශිල්ප ක්‍රම යොදා ගැනීම සහතික මිල ක්‍රියාත්මක කිරීම හා ගබඩා පහසුකම් දිනු කිරීම අනික තමයි සහනාධාර ලබා දීම ව්‍යාප්ති සේවය පුළුල් කිරීම හා සහතික මිල අනුගමනය කිරීම ළමයි ඉස්සෙල්ලා මම කියන්න කැමති මේ සහතික මිල අනුගමනය කිරීම තුලින් මිල උච්චාවචනයේ යම් විසඳුමක් ලැබෙනවා ඒක හොඳ ප්‍රවේශයක් මීට අමතරව හොඳම ප්‍රවේශය තමයි ළමයෝ ගබඩා පහසුකම් දිනු කිරීම මේ මගින් එක්වර විශාල අස්වැන්නක් වෙළඳපොළට නිකුත් වෙලා මිල අඩු වෙන්න දෙන්නේ නැහැ.
අස්වැන්න ලොකු නිෂ්පාදනයක් ලැබුණා වුණත් ඉන් කොටසක් ගබඩා කරගෙන තිබිලා ඒක ක්‍රමානුකූලව වෙළඳපොළට මුදා හරින්න පුළුවන්. මේ මගින් ක්ෂණිකව වෙළඳපොළේ සැපයීම වැඩි වෙලා මිල ඉහළ යාමක් අවශ්‍ය වන්නේ නැහැ. ආයෙත් ගබඩා කළ අස්වැන්න වැය වෙලා ක්ෂණිකව මිල පහළ යාමක් අවශ්‍ය වන්නේත් නැහැ. ඒ නිසා වෙළඳපොළ මිල උච්චාවචනය වැළකීමට හොඳ උපක්‍රමයක් තමයි ගබඩා පහසුකම් ලබා දීම. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ අර්ථයෙන් බලපුවාම අනික තමයි නිවැරදි පසුවස්තුණු ශිල්ප ක්‍රම අනුගමනය. මේ මගින් අස්වැන්න නිසි පරිදි නෙලාගත්තොත් වැඩි ගබඩා කාලයක් ලබා ගන්න පුළුවන්, වැඩි ගුණාත්මයක් පවත්වා ගන්න පුළුවන්, මිල ස්ථායීකරණය වෙනවා. මේ නිසා වඩා නිවැරදි පිළිතුර අංක 3 බව සලකනවා. ව්‍යාප්ති සේවයේ මගින් කරන්නේ තාක්ෂණයේ පිළිබඳ උපදෙස් ලබා දෙනවා. ගොවීන්ට තාක්ෂණයේ පිළිබඳ දැනුවත් කරම් කරාට රෝග පරිබෝධ පාලනය කරයි, වගාවට සාත්තු කරයි. මේකට උත්තරයක් නැහැ. වෙළඳපොළ මිල උච්චාවචනය මේ වෙළඳපොළ ගැටලුවක්. තව උත්තර අංකයේ 3. ඊළඟ බහුවර්ණයට එන්න. තිරසාර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක අරමුණු කීපයක් තියෙනවා. දේශීය කෘෂිකර්මය නගා සිටවන්න පමණක් අරමුණු කරන් තියෙන්නේ නැහැ. දේශීය කෘෂිකර්මයේ නගා සිටීම පමණක් නෙමෙයි අරමුණු වෙන්නේ. දිළිඳු බව අඩු කිරීමේ සමාජාර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අරමුණු කරලා තියෙනවා. පරිසර හිතකාමී තාක්ෂණයක් ගැන කතා කරලා තියෙනවා. රැකියා නියුක්ති අලෙවිකරණ ආස්ත ගැට නිරාකරණය කිරීමට දැන් මේ කතා කරලා තියෙන්නේ. දේශීය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අරමුණු දේශීය කෘෂිකර්මයේ පමණක් නගා සිටවන්න අරමුණු කරලා නැහැ. ඒ නිසා බීහාසි තමයි නිවැරදි වෙන්නේ. ඒ නිවැරදි නැහැ. දේශීය කෘෂිකර්මයට පමණක් තැනක් දීලා නැහැ ඉතින්දී. ඒ නිසා ඒක වැරද්දක් වශයෙන් අපි දකිනවා. නම්බර 38 කුමරු ඉඩම් අනවසරයෙන් වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීම වැළැක්වීම සම්බන්ධව වගකීම් දරන ආයතනය. මේ අර්ථයේ ඇතිවෙන්න පුළුවන් ප්‍රධානම ගැටලුව තමයි කුඹුරු ඉඩම් ගොඩ කිරීම. එතකොට මේ විදිහට කුඹුරු ඉඩම් ගොඩ කිරීම රජය වැළැක්වීමට නීති සකස් කරලා තියෙනවා. එක පැත්තකින් මෙහෙම කුඹුරු ඉඩම් ගොඩ කළොත් වෙන්නේ මොකක්ද? වීවගා කරන ඉඩම් ප්‍රමාණය අඩු වෙලා අපේ රටේ වීවගාව අඩු වෙනවා. ඒක ජාතික ගැටලුවක් වෙනවා. අනික කුඹුරු ඉඩමක් කියලා කියන්නේ ළමයෝ කිසියම් ආකාරයක බෆ ඒරියා එකක්. ඒ ප්‍රදේශයේ තියෙන අතිරික්ත ජලය රැස් කරගෙන අනිකුත් බිම් ජල ගැලීම් වලින් ආරක්ෂා කරන ප්‍රදේශයක්. ඔයා එතන ගොඩ කරලා මේ ඉදිකිරීමක් කළොත් මේ අතිරික්ත ජලයට බහින්න දිහාක් නැතුව විශාල ප්‍රදේශයක් මහා මාර්ග පුවා යට වෙනවා. තුන්වෙනුව කුඹුරු පසක් කියන්නේ වගුරක් කියලා කියන්නේ අධික ජෛව විවිධත්වයක් සහිත වගුරු පරිසර පද්ධතියක් වෙනවා. කුඹුරු හෝ ආශ්‍රිතව ඔයා මේක කෘතිමව ගොඩ කරන්න ගියොත් පරිසර පද්ධති විනාශ වෙනවා. ඒ වගේම වෙනත් ඉඩම් වලට ජලය බැස යන මාර්ග අවහිර වෙන්න පුළුවන්. මේ නිසා දැනට ගොඩ කරලා නැති කුඹුරු ඉඩම් අලුතින් ගොඩ කිරීමට අවසර දෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳව බලධාරියා වශයෙන් ක්‍රියා කරන්නේ ගොවි ජන කේන්ද්‍රයේ බව දැනගන්නට. ගොවි ජන කේන්ද්‍රයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්නව නිලධාරියෙක්. එයාට අපි කියනවා ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීතුමා කියලා. නැත්තම් මෙයාට සමහරු කියනවා DO මහත්තයා කියලා. එතකොට ඔබට මෙයාට ගිහින් පැමිණිලි කරන්න පුළුවන් කුඹුරු ඉඩමක් ගොඩ කරනවා නම්, එහෙම නැත්තම් ප්‍රදේශයේ බාර ක්‍රූපනිසර්ට කියන්න පුළුවන්. නමුත් අනික් අත දැනගන්න කුඹුරු ඉඩම් ගොඩ කිරීම කියන්නේ අපරාධයක්. ඒකට නඩු පවරන්නේ පරිසර දූෂණයට නඩු පවරන්නේ අපරාධ විධිවිධාන සංග්‍රහයට. ඒ නිසා අපට පොලිසිය පැමිණිලක් දාන්න පුළුවන්. අසවල් පුද්ගලයා කුඹුරු ඉඩමක් ගොඩ කරනවා. ඒතකොට මේක සිවිල් ගැටලුවක් නෙමෙයි, මේක අපරාධ ගැටලුවක්. ඒ නිසා මේකට විරුද්ධව වහාම පොලිසිය ක්‍රියාත්මක වෙනවා. තොර ඊට කලින් රාජ්‍ය වශයෙන් මේකට කටයුතු කරන්නේ ගොවි ජන සේවා තොර ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව. එහි ඉන්න DO මහත්තයා. ඔබ එයාට තමයි මේ පිළිබඳව දැනුම්වත් කළ යුත්තේ. එහෙනම් එයා ඉන්නේ ගොවි ජන කේන්ද්‍රයේ. අපි මේ කතා කළේ 38 වෙනි බහුවරණය. හොඳයි.
අපි එහෙනම් ළමයෝ ඊළඟට එනවා 39 වන බහුවර්ණයේට ශ්‍රී ලංකාව තුළට විවිධ රෝග හා පලිබෝධ ඇතුළුවීම් වැළැක්වීමට පැලෑටි සංරක්ෂණ පනත තියෙනවා මෙහි බලලත් නිලධාරියා කවුද පැලෑටි සංරක්ෂණ ආඥා පනත ක්‍රියාත්මක කිරීමේදී බලධාරියා වෙන්නේ කවුද පැලෑටි නිරෝධායන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැලෑටි නිරෝධායන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් නැහැ අනික් අතට එතන ඉන්නේ අධ්‍යක්ෂවරයා නමුත් මේ අධ්‍යක්ෂවරයා ක්‍රියාත්මක කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ බලතල ඒ නිසා දැනගන්න මේකේ ඔතරයිට්ස් ඔෆිසර් වෙලා වශයෙන් ක්‍රියා කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එතුමා තමයි මේකේ බලධාරියා වෙන්නේ. ඒ බලය ක්‍රියාත්මක කරන්න තමයි ඔය පැලෑටි නිරෝධායන ආයතනයේ අධ්‍යක්ෂතුමා කටයුතු කරන්නේ. ඒ නිසා 39 ට පිළිතුරු අංක 4යි. 40 භෝග කීපයක නම් පහද දැක්වේ. ඊයත භෝග මොනවද? උක්, කුරුඳු, රබ, ගම්බිරිස්, පොල්. ඊයත භෝග සඳහා පර්යේෂණ ආයතන පිහිටා ඇති ස්ථාන. උක් උඩවලවේ. කුරුඳු කඹුරු පිටිය, රබ අගලවත්ත, ගම්බිරිස් මාතලේ, පොල් ලුණුවිල. උඩවල කඹුරු පිටිය, රබ අගලවත්ත, ගම්බිරිස් මාතල. උත්තර අංකේ 5. උඩවල කඹුරු පිටිය, අගලවත්ත, මාතලේ, ලුණුවිල. උත්තර අංකේ 5. එන්න 41 වෙනි බහුවර්ණයට වැවක ප්‍රධාන අංග කීපයක් පහත දැක්වේ ඒ ඇසුරින් ප්‍රශ්න අංක 41 සිට 43 දක්වා උත්තර දෙන්න. ඒ රළපනාව, B සොරවුව, C බිසෝකොටුව, D දියකැට පහන, E පිටවහන. ඉතින් ඉවුරු කාදණය පාලනය කිරීමට වැදගත් වෙන්නේ මොකක්ද ළමයෝ? රළපනාව. රළපනාව කියන්නේ වැවක ඉවුර දිගි, වැවක බණ්ඩික දිගි, කලුගල් තැන්පත් කරලා තියෙන කොටසක් තියෙනවා මෙහෙම. මේ වැවන. වැවේ රළ ගැසීමේදී මේකට තමයි වදින්නේ. මේ මගින් ඉවුර සේදීනේක වළක්වනවා. මේක රළපනාව වෙනවා. රළපනාව කියන්නේ ඒ. උත්තරය ඒ වෙනවා. 42 වැවකින් ජලය නිකුත් කිරීමට සිදුවන්නේ දැනගන්න සොරවුව හෙවත් ස්ලුයිස් ගේට් එක හරහා. වැවකින් ජලය පිටවන දොරටුවට අපි කියනවා සොරවුව. එහෙම නැත්නම් සමහරු කියනවා ස්ලුයිස් ගේට් එක කියලා. එතකොට කැපිටල් B තමයි සොරවුව වෙන්නේ. හතරිස් තුන්වෙනි බහුවරණය වැවේ ඇති ජල මට්ටම පිළිබඳව දැනගන්න තියෙන්නේ මේ වැවේ තියෙනවා පොඩි කළුගල් කොටසක් මේකේ උස මාක් කරලා තියෙනවා මේ මගින් ඇත්තටම සොරවුව ආරක්ෂා කිරීමකුත් කරනවා මෙන්න මේකට අපි කියනවා දිය කැට පහන කියලා මේ මගින් අපට වැවේ ජල මට්ටම මැනගන්න පුළුවන් මේකට කියන්නේ දිය කට් කැට පහන කියලා D. හතලිස් හතර බහුවරණය කෘෂිකාර්මික සේවාවන් ලබා දෙන රාජ්‍ය නොවන ආය සංවිධාන රාජ්‍ය ආයතන තියෙන්න බෑ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය මොකවත් තියෙන්න බෑ NGOs only UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය නොවේ සර්වෝදේ රාජ්‍ය නොවේ වර්ල්ඩ් විෂන් රාජ්‍ය නොවේ හැබැයි සමෘද්ධි අධිකාරී රාජ්‍ය ප්‍රතික්ෂේපයි සමෘද්ධි අධිකාරී රාජ්‍ය ආයතනය බෑ තුන්වෙනි එක කියා රාජ්‍ය නොවේ සමෘද්ධි අධිකාරී ජලජීවී වගා අධිකාරිය ආය රාජ්‍ය ප්‍රතික්ෂේපයි. හතර
ආර්ථික මධ්‍යස්ථාන රජයට අනුබද්ධවයි ක්‍රියා කරන්නේ. ඒ නිසා මේක මේ වෙළඳ කටයුතු අමාත්‍යංශයට අයිති. මොකද ඉදිකිරීම මේවා පාරව කළමනාකරුවන්පත් කරන්නේ බදු අය කරන්නේ රජයේ මගින් ප්‍රතික්ෂේපයි. අංක 5 ජල ජීවී වගා අධිකාරිය රාජ්‍යයි ප්‍රතික්ෂේපයි. හැබැයි අංක 2 සර්වෝදේ රාජ්‍ය නොවේ UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන අලමුදල රාජ්‍ය නොවේ Save the Children රාජ්‍ය නොවේ World Vision රාජ්‍ය නොවේ ඔක්කොම NGO. ඒ නිසා පිළිතුර වන්නේ 44ට අංක 2. 44ට පිළිතුර වන්නේ අංක 2. 45 බලන්න කෘෂිකාර්මික පර්යේෂණ කලාපණුව භෝග නිර්දේශ කිරීම සහතික කළ බීජ නිෂ්පාදනය වැනි කාර්යයන් ඉටු කරන්නේ කෑකෝ ගහන්න දෙයක් නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. 45 4. 46 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පීඨ පවතින විශ්වවිද්‍යාල තියෙන්නේ කොයිද? පේරාදෙණිය තියෙනවා කොළඹ නැහැ. රජරට තියෙනවා රුහුණේ තියෙනවා මොරටුව නැහැ. අංක 4 සබරගමුව තියෙනවා කැලණිය නැහැ. අංක 5 ඌවවෙල්ලස්සේ අනුබද්ධ දෙකක් තියෙනවා ජයවර්ධනපුර නැහැ. උත්තර අංකය 3. රජරට වයඹ රුහුණ නැගෙනහිර 46ට 3යි පිළිතුර. 47 ශ්‍රී ලංකාවේ සත්ව පාලන පුහුණු මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා ළමයෝ කොටදෙනියාවේ මධ්‍යවයම් මේ සෝරි බස්නාහිර පළාතේ කැකන දුර දකුණු පළාතේ. මේවා අයිති වෙන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. ඒ යටතේ තමයි මේ මධ්‍යස්ථාන පිහිටුවලා තියෙන්නේ. එන්න 48 වෙනි බහුවර්ණයට ශ්‍රී ලංකාවේ පැරණි රජ සමයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජලහිඟේ මගහරවා ගැනීමට නිර්මාණය කරන ලද ලොව පතල වාරිමාර්ග පද්ධතිය වන්නේ ළමයෝ යෝදෑද? මේ මගින් ඔබ දැක්කා දිසාවැව හා කලාවැව අතර සම්බන්ධතාවක් ඇති කරලා ජලයේ ගමන් කළා. කලාවැවේ සිට දිසාවැවට ජලය එවනවා ජලහිඟේ පියවන්. ඒ නිසා 48ට 5යි පිළිතුර. 49 ගොවි මහතෙක් තම ගම්බිරිස් වගාව සඳහා සහනාධාර ලබා ගැනීමටයි කල්පනාව. එයා කාවද හමුවෙන්න ඕන? ගම්බිරිස් වගාව අයත් වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. එහි සේවය කරනවා ශේෂ්ත්‍රධාරියෙක් එයා හමුවෙන්න ඕන. ඇත්තම කිව්වොත් මේ ශේෂ්ත්‍රධාරියාගේ නම තමයි අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී. මෙන්න මිතුමාව තමයි හමුවෙන්න ඕන. 50 අවසාන බහුවරණය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ පහස් සඳහන් අරමුණු තියෙනවලු. ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම ඔව්. අත්‍යවශ්‍ය කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය කිරීම නැහැ. එහෙම ආනයනය කිරීමක් නෙමේ දේශීයව නිපදවීමකටයි ප්‍රතිපත්ති තියෙන්නේ. කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන මට්ටම දියුණු කිරීම ඔව් හොඳ ප්‍රතිපත්තියක්. නිවැරදි පිළිතුර ඒ හා සී වෙනවා. අපි කතා කළේ 50 බහුවර්ණයේ වෙනවා. එනම් මේ වෙනකොට අපේ ප්‍රශ්න පත්‍රේ අපි කෘෂිකාර්මික සංවර්ධන ප්‍රශ්න පත්‍රේ බහුවර්ණ 50 සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් දරුවනේ අපි බහුවර්ණ කොටස කෘෂිකාර්මික සංවර්ධනය කියන අපේ අංක 1 ඒකකයේ සඳහා අපි ලියල කරපු විවරණ ප්‍රශ්න පත්‍රේ නැත්තම් අපි කිව්වොත් එහෙම සමාලෝචන ප්‍රශ්න පත්‍රේ පළවෙනි බහුවර්ණ කොටස සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ පරිච්ඡේදයේ සලකා බලන්නට යන්නේ මේකේ ව්‍යුහගත හා රචනා කොටස් වෙනවා.